මේ පරත හදලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඇරියා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පරත යම් යම් සංශෝධන සහිතව නිත්‍යානුකූලයි කියලා තියෙනවා. ඉතින් මේක මේ අහසින් වැටිච්ච එකක් නෙවෙයි. මේක දැන්ට මං හිතන්නේ අවුරුද්දක් තිස්සේ මේක සාකච්ඡා කරනවා. කාලීන අවශ්‍යතාවයන් තියෙනවා. ඒ කාලීන අවශ්‍යතාවයන් අනුව ආණ්ඩුව හිතලා තියෙනවා අලුත් පරතක් ගේන එක හොඳයි කියලා. සමහර අය මේ පන්තර විරුද්ධ වෙන අය මේ පන්ත කියවලත් නැහැ. අද පවතින නීතිය හැටියට ත්‍රස්තවාදී පරත යටතේ නඩුවක් පැවරුවොත් මරණ දඬුවම් දෙන්න බෑ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේ ත්‍රස්තවාදී පරතට මරණ දඬුවම් ඇතුළත් කරන්න කියලා. ඉතින් හුඟදෙනෙක් මේක දන්නේ නැහැ. අපි මේ හදන්නේ මේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම් දෙන්න. දඬුවම් වැඩි කරන්න. ත්‍රස්තවාදී උපක්‍රමිකයන්ට මුහුණ දීමට නිරන්තරයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. අද ගෝලීය ත්‍රස්තවාදය. ඒකට මුහුණ දෙන්න අලුත් නීති රීති අවශ්‍යයි. නඩු දාන්නේ කොහෙද? මේ අය විත්තිකාරය කරන්නේ කොහොමද? මේ සියල්ලම මේ අලුත් පරතය ඇතුළත් කරලා තියෙන නව තාක්ෂණික උපකරණ අනුව සාක්ෂි ලබා ගන්න හැටි 1979 බ්‍රිතාන්‍යයේ ගෙනාපු මේ මුල් පරත. අපි කියනවා ඊට පස්සේ ඒක අනුකරණය කළා. 10 වතාවක් යාවත් කාලීන කරලා තියෙන මහ බ්‍රිතාන්‍ය. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ප්‍රහාරයට ඒක අලුත් වෙනවා. මොකද ත්‍රස්තවාදීන් හැමතිස්සෙම අලුත් ක්‍රමයක් හොයා ගන්නවා. නීතියේ යටත් වෙන්න. මම යෝජනා කරන්නේ අගමැතිතුමාට යෝජනා කරුවේ මේක අපි සංශෝධන ඇතුළත් කළා. අපි ප්‍රතිත්‍රස්ත පනතට ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් විරුද්ධ වන බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. මේ පන් අවුරුද්දක් ඉතින් මේක සාකච්ඡා වෙනවා. මේ කැබිනට් මණ්ඩලයේ අනුමත වුණා. කැබිනට් මණ්ඩලයේ අනුමත වුණාම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ. මම දන්න තරමට ආණ්ඩුව ඇතුලේ කවුරුත් මේකට විරුද්ධ වෙලා නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට යම් යම් පැහැදිලි කිරීම අවශ්‍ය නම් වෙනස්කම් අවශ්‍ය නැහැ. අගමැතිතුමා මට ඊයේ කිව්වා වෙනස්කම් අවශ්‍ය නැහැ. අපි අවශ්‍ය වෙනස්කම් කරන්න සාකච්ඡා කරලා සූදානම් කියලා කිසි ප්‍රශ්නයක් නැහැ.